දේශයට නව හුස්මක් දෙන සමගි ජන පවුල ජූලි 13 වෙනිදා සෙනසුරාදා පසරුවේකට මතුගම මහජන ක්‍රීඩාංගණයේදී මේ දැන් කොහොමද දැන් මැතිවරණය දැන් අයිමත් හරි තව දික් කරගන්න හදන මොකද්ද ඔබතුමාගේ අදහස මැතිවරණ දික් කරගන්න රණවීර විශ්වසිංහ මහත්තයා මොන මොන උපක්‍රම කරත් ඕක හරියන්නේ නැහැ. අර ඊයේ විජේදාස මහරජපක්ෂ මහත්තයත් කිව්වා වගේ දැන් ඉතින් සවුත් වෙන්නේ නැතුව වෙලා විවරණ නම් යන එක තමයි නම්බුකාර විදිහට කරන්න තියෙන්නේ කාට කාටත්. දැන් ඔබතුමා කොහොමද මැතිවරණ සූදානම්? මැතිවරණයට අපි හොඳටම සූදානම්. මේ දිගටම පැවැත්වෙන රැලිවලට සහභාගීන අති විශාල ජනකායම් පේනවා. මැතිවරණයට විශාල සූදානමක් ජනතාව අතර තිබෙනවා. දැන් ඔබතුමාලා දැන් මේකෙන් ජනාධිපතිවරණයක් පැවැත්වුණොත් මොන වගේ පක්ෂයකද සහය දෙන්නේ? අපි පැහැදිලිවම ප්‍රකාශ කරලා තියෙනවා අපි සහය දෙන්නේ සජීත් ප්‍රේමදාස මහත්මයාට කියලා. අපි සජීත් ප්‍රේමදාස මහත්මයාට සහය දෙන්නේ ඉදිරිපත් වුණේ මේ රැල්ල හැදුනට පස්සේ නෙවෙයි. රැල්ල හැදෙන්න හුඟක් කලින් අපි අවදානමක් අරගෙන එළියට ඇවිල්ලා නිවැරදි දෙවෙනිම පෙනීట్లా අද රැල්ල හැදෙමින් පවතුන. ඒකනම් අපි තාමත්ම සතුටු වෙනවා. අපි ඒ වගේම රැල්ල හැදුනට පස්සේ එකතු වෙන අයටත් සුබපතනවා. ඒ කියන්නේ ඔබතුමා දැන් නව සම්දාන හැටි දෙන්නේ. ඔව් මම හිතන්නේ ඉදිරියේදී අලුත් සම්දානයක් එළි දැක්වෙනවා. සමගි ජන සම්දානේ ඒ සමගි ජන සම්දානේට විශාල පක්ෂ ගණනාවක් සහ ස්වාධීන මන්ත්‍රීවරු ගණනාවක්ම එකතු වීමට නියමිතයි. දැන් සමගි ජන බලවේගයේ මේ පක්ෂ සමාජිකත්වය අරගත්තද ගන්නවද ඉදිරියේ කොහොමද? අපි තාමත් ඉන්නේ පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු විදිහට. එහෙම ඉඳගෙන සදාචාරාත්මක නැහැ අපි තවත් පක්ෂ සමාජිකත්වය හැබැයි දැන් ගන්න එක. හැබැයි ඉදිරි මැතිවරණවලදී ඒ තත්ත්වය වෙනස් වෙනවා. ඒ කියන්නේ ඉදිරියේ සමගිට යනවා. ඉදිරියේ සමගිට යන්නට තමයි බොහෝ දුර ඉඳ තිබෙන්නේ. ඒ කියන්නේ පක්ෂ පොහොට්ටුවෙන් ඉවත් වෙනවද? මේ පාර්ලිමේන්තු වාරය ඉවරනට පස්සේ අපි බලමු. ඒ කියන්නේ පොහොට්ටුව එපා වෙලාවත් තියෙන්නේ. නැති පොහොට්ටුව ගිහිල්ලා අපි හැමදාම ප්‍රතික්ෂේප කරපු රණවීර විශ්වසිංහ මහත්මයා ජනාධිපති කරගත්තට පස්සේ ඒකට විරුද්ධ වෙලානේ අපි ඇමෙරිකම් පවාතරලා එලිට ආවේ. ඒක ප්‍රතිපත්ති මේ හේතුව මත ගම්පා ජනතාව මට ඡන්ද දුන්නේ රණවීර විශ්වසිංහ මහත්මයා ජනාධිපති කරන්න. ඉතින් ඒ නිසා මම පෙන්නේ සිටින්නේ මා සිතනා විදිහට ගම්පා ජනතාව අනුමත කරන තැනයි. ඉදිරියේදී ගම්පා ජනතාව කියાવી මම ඕන් වෙනුවෙන් හරිතන හිටගත්තද නැද්ද කියලා. ඒක 100%ම සජිත් ප්‍රේමදාස මහත්තයත් ඉදිරි ගමන යන්න පුළුවන්ද? මේ මැතිවරණයේදී අපි පැහැදිලිවම තීන්දුව කළ තියෙනවා සජිත් ප්‍රේමදාස මහත්තයට සහාය දෙන්න. මොකද මේ වෙලාවේ ඉදිරි පතුන්ට අපේක්ෂාවෙන් අතරින් ජනතාව සමග සිටින ජනතාවගේ දුක හඳුනන ඒ වගේම රටගෙන දැක්මක් තිබෙන නායකයා විදිහට අපිට පේන්නේ සජිත් ප්‍රේමදාස මහත්මයා. ඔබතුමාලා ඉල්ලීම් මොනවද එතුමත් එක්ක? කිසිම ඉල්ලීමක් නෑ. අපි ඉල්ලීම් ඉල්ලනෝනේ අපි ආණ්ඩුව ඊට පෙළාවේ අපි ආණ්ඩුවෙන්නේ අපි තිබිච්ච දේවල් අතහැරලා ඊට ආවේ. අපිට කිසිම ඉල්ලීමක් නෑ. අපි එකම ඉල්ලීම ඔක්කොම එකතු වෙලා මේ රට ගොඩ දාමු කියන එකයි. ඒ කියන්නේ අගමැති අපේක්ෂකවක දවස් සලප්පර මහත්තයා හරි ඔබතුමාට හරි ඉල්ලලා තියෙන්නේ නෑ නෑ. අනික අය ගැන මම දන්නේ නෑ. මගේ නම් ඉල්ලීම නෑ. මගේ එකම ඉල්ලීම කොහොම හරි මේ රට මේ වැටුණු වලේ ගොඩ ගන්න කියන එක. දැන් සමගි ජන බලව එක ආසන සංවිධායක ධූරය කැලණිය ආසන සංවිධායක ධූරය ඔබතුමාට දීලා කියලා ආරංචියක් යනවා. කැලණිය ආසනේ තාමත් සංවිධායකවරයෙක් ඉන්නවනේ. ඒ සම්බන්ධයෙන් යම්කිසි අර්බුදයක් පවතිනවා. ඒ අර්බුදය තාම විසඳලාද කියලා මම දන්නේ නැහැ. කැලණිය දේශපාලන ක්‍රියාකාරකයා විශාල ප්‍රමාණයකින් මගින් ඉල්ලීමක් තිබෙනවා. ඒ අර්බුදය අවසන් වෙලා ආසක සංවිධායකවරයෙක් අවශ්‍ය වුණොත් ඒ සංවිධායක ධූරය බාර ගන්න කියලා. නමුත් ඒක නායකත්වයේ තීන්දුවක්. ඒකට මම ඇඟිලි ගන්න සූදානම් නැහැ. නෑ සජිත් ප්‍රේමදාස මහත්තයා කියන්නේ නැත මේ කැලණිය ආසන සංවිධායක ධූරය බාර ගන්න කියලා. නැ සජිත් ප්‍රේමදාස මහත්මයා වට දිස්ත්‍රික්කේ පුරාම සංවිධාන කටයුතු කරන්න කියලා දෙනවා. අපි ඒක සම්දානේ වෙනුවෙන් මම ඒක කරනවා. පහුගියදා ගම්පහ වැතුච්ච රැලියටත් මම විශාල පිරිසක් සහභාගී කරේව. අපේ අය ඒ කියන්නේ විශේෂම සජිත් ප්‍රේමදාස මහත්මයා සමග නොසිටි දැන් එකතු වෙන විශාල පිරිසක් මම ඒ කාර්ය කරගෙන යනවා. ඉතින් එතුමාට මගේ ක්‍රියාකාරී සහභාගීත්වයේ ආසනයක අවශ්‍ය නම් ඒක එතුමා නීත්‍යානුකූලව ඉදිරියේදී පවරාවි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආසන සංවිධායක ධූරයක් ඔබතුමාලත් ඒ වගේ වගකීම බාර දීලා තියෙද? ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මට කවදාවත් ආසනයක් දුන්නේ නැහැ නේ. මම ආසන සංවිධායකකමක් නැතුව ගම්පහ දිස්ත්‍රික්කේ පළවෙනියා වුණේ. ඒ නිසා මට ආසනයක් තිබුණාද නැද්ද කියන එක නෙමෙයි වැදගත් වෙන්නේ. ආසන මුළු දිස්ත්‍රික්කේ පුරාම සිටින ජනතාවට මට වැඩක් කරන්න පුළුවන්ද කියන එක. දසක වතාවේ මම දිස්ත්‍රික්කයේ වෙනුවෙන් වැඩ කරා. දිස්ත්‍රික්කයේ වෙනුවෙන් පෙනී සිටිනා. මම ඉදිරියට බලාපොරොත්තු වෙන්නේ ඒක කරන ආසනයක් දුන්නත් නැතත් මම මුළු දිස්ත්‍රික්කයේ වෙනුවෙන් වැඩ කරනවා. කැලණිය ආසන සංවිධායක ධූරය බාරගත්තොත් කරගන්න පුළුවන් වෙයිද? කිසිම ගැටලුවක් නැහැ නේ. මම ගිය පාර ගියා. මම කිසිම ආසනයක් නැතුව මම මුළු දිස්ත්‍රික්කයේම පළවෙනි වුණා කරේ. මම ලංකාවේම තුන්වෙනි වුණා. ඉතින් ඒ නිසා මේ ආසනයක් දුන්නොත් වඩාත් හොඳයි. ඒතර යම්කිසි නීත්‍යානුකූල පිළිගැනීමකුත් තියෙනවනේ. ඒ තිබුණත් නැතත් මම කොහොමටත් කැලණි ඇතුළු සියලුම ආසන වෙනුවෙන් වැඩ කරනවා. මොන වගේ වැඩ පිළිවෙලක්ද ඔබතුමාගේ තියෙන්නේ? ගම්පහ වෙනුවෙන් මට ඉතාමත් පැහැදිලි වැඩ පිළිවෙල මම ගිය පාර ඉදිරිපත් කරා. ඒ වැඩ පිළිවෙල සෑහෙන වැඩ කොටසක් ආරම්භ කරා. අවසන් සමහර දේවල් අවසන් කරා. නමුත් මම අපි බලේ හිටියේ මාස 18යි නේ. අවුරුදු 5කට බලේ දුන්නට මම අමෙති තන්තරේදී මාස 18. ඒ මාස 18 අතිවිශාල වැඩ ප්‍රමාණයක් ආරම්භ කරා. අපි පටන් ගත්ත ව්‍යාපෘති අවසන් වෙන්න අවුරුදු 2ක් විතර යනවා.
නමුත් අවසනාරක මම 90% විතර ඉවර කළා තිබිච්ච ව්‍යාපෘති. ඊට පස්සේ ආපු අමාත්‍යවරු අතරද මේ නිසා විශාල මුදලක් නැස්තුනේ. අපි බලාපොරොත්තු වෙනයි සියලු ව්‍යාපෘති නැවත අවසන් කරන්නට. ඒ වගේම ගම්පා දිස්ත්‍රික්කය මේ ලංකාවේ ප්‍රධානතම වාණිජ දිස්ත්‍රික්කයක් බවට පත් කරන්නට වැඩ පිළිවෙලක් දියත් කරන්නට. කැලණි ආසන සංවිධායක ධුරය මීට කලින් මෙහෙයුවේ සරත් පොන්සේක මහත්තයා. එතුමාගේ තමයි බලය සම්පූර්ණ තියෙන්නේ. ඒ වගේ එතුමාගේ එහෙම උතුමාට කරගෙන යන්න පුළුවන් නේද? සරත් පොන්සේක මහත්මයා ඉදිරියට ආසන සංවිධායක වශයෙන් කටයුතු කරන්නේ නැත්නම් පමණයිනේ මම එනවද නැද්ද කියන සාකච්ඡා වෙන්නේ. එතුමා ඉදදී මම එන්නේ නැහනේ. ඉතින් ඒක නායකත්ව විසින් තීරණය කරලා පස්සේ පක්ෂ විසින් තීරණය කරලා පස්සේ අපි බලමු අපිට මොන ආසනද ප්‍රශ්නයි. ඊට කලින් හිටියේ කවුද නැද්ද කියන එක වැදගත් නැහැ. අපි ආසන වෙනුවෙන් වැඩ පිළිවෙලක් සකස් කරලා ආසන ජනතාව එකතු කරගෙන ආසන ජයග්‍රහණය වෙනුවෙන් වැඩ කරනවා. ඒ වගේම සමස්ත දිස්ත්‍රික්කයේම ජයග්‍රහණය වෙනුවෙන් වැඩ කරනවා. කැලණි කියලා කියන්නේ ඉතාමත්ම වැදගත් ආසනයක් ගම්පාර විතරනේ මුළු රටටම බුදුන් වැඩපු කැලණිය ලංකාව ඉතාමත්ම බෞද්ධ පුනරුද්දක් ඇති වෙච්ච ආසනයක්. ඉතින් ඒක ආඩම්බරට කාරණයක්. ඒ සම්බන්ධයෙන් අපි සලකා හරි බලනවා. තව අවුරුද්දක් ඉවසන්න වෙයිද නැහැ මැතිවරණේ. දැන් මම හිතන්නේ මේ රනිල් කුමාරසිංහ මහත්මයා ඇතුළු කණ්ඩායම නම් දිනපතාම මොනවාරි උපක්‍රමයක් යොදනවා මේක කල් දා ගන්නට. ඉතින් නමුත් මෙතෙක් ගහපු ගැට ඔක්කොම වැරදුනානේ. ඔය ලොකු ගේම් කාරයෙක් කියලා කිව්වට ගහන ගේම් එකක්වත් හරි ගිහලා නැහැ මෙච්චර කල්. ඉතින් ඒ නිසා මම හිතන්නේ මේ අලුත්ම ගේම් එකක් හරියාවේ කියලා. ඇත්තට මේක අධිකරණයට කර අපහාසයක්. අධිකරණයෙන් පැහැදිලිම තුන් වතාවකටත් වඩා කියලා තියදී මේ ව්‍යවස්ථාවේ පැහැදිලිව තියෙනවා 32 වගන්ති ජනපද ධූරේ කාලේ අවුරුදු 5යි කියලා. මේ නැවත මේ බොරුව කරන්නේ ඇයි මිනිස්සු මහජනතාවගේ මුදල් නාස්ති කරමින් අධිකරණය තුල.